අයිබෝවන් දුවේ පුතේ ඔරලෝසුව පිළිබඳ දැනගත යුතු මූලික කරුණු සහ පැය 12 ඔරලෝසුවෙන් වේලාව කියන ආකාරය තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඔරලෝසුවක ප්‍රධාන කටු තුනක් තියෙනවා. එකක් තමයි තත්පර කටුව කියන්නේ. අනිත් කටු දෙකට වඩා දිගින් වැඩි. මේ තත්පර කට වේගයෙන් කැරකෙනවා. අනික තමයි මිනිත්තු කට. තත්පර කටුවට වඩා දිගින් අඩුයි. මිනිත්තු කටුව ඔරලෝසු මූණතේ එක වටයක් ගමන් කළාම මිනිත්තු 60ක් ගත වෙනවා. මිනිත්තු 60ක් කියන්නේ පැය එකයි. ඔරලෝසියේ තියෙන කොට මහත කටුව තමයි පැය කටුව කියන්නේ. පැය කටුව ගමන් කරන්නේ ඉතාම සෙමින්. ඔරලෝසු කටු කැරකෙන්නේ දක්ෂිණාවර්තව. ඒ කියන්නේ දකුණු පැත්තට. පැය 12 ඔරලෝසුවක 1 සිට 12 දක්වා ඉලක්කම් සටහන් කරලා තියෙනවා. මේ ඉලක්කම් දෙකක් අතර කුඩා කොටස් පහක් දෙක ගන්න පුළුවන්. එම නිසා මිනිත්තු ගණන 5න් 5ට තමයි කියන්නේ. 3 පසුවේ මිනිත්තු 5යි, 3 පසුවේ මිනිත්තු 10යි වගේ. ඒ වගේම උදෑසන වේලාවන් පෙරවරු ලෙසත් දහවල් 12 සිට රාත්‍රී 11:59 තෙක් පස්වරු ලෙසත් සලකනවා. දහවල් 12 මධ්‍යහන ලෙසත් රාත්‍රී 12 මධ්‍යම රාත්‍රී 12 ලෙසත් හඳුන්වනවා. දැන් අපි පැය 12 ඔරලෝසුවෙන් වේලාව කියන හැටි බලමු. පැය කටුව හා මිනිත්තු කටුව 12 ඉලක්කම කෙලින් තිබෙන විට රාත්‍රියේදී නම් මධ්‍යම රාත්‍රී 12 ලෙසත් දහවල් නම් මධ්‍යහන 12 ලෙසත් සලකනවා. මිනිත්තු කටුව 12 සිට කුඩා කොටස් පහක් සම්පූර්ණ කළාම 12යි 5යි. මේ දහවල් කාලයේදී නම් පස්වරු 12 පසුවේ මිනිත්තු 5යි. 12 පසුවේ මිනිත්තු 10යි. නැත්නම් 12යි 10යි. 12 පසුවේ මිනිත්තු 15යි. එහෙම නැත්නම් පස්වරු 12යි කාලයි කියලා කියනවා. 12 පසුවේ මිනිත්තු 20යි. නැත්නම් 12යි 20යි. 12 පසුවේ මිනිත්තු 25යි. නැත්නම් 12යි 25යි. 12 පසුවේ මිනිත්තු 30යි. නැත්නම් 12:30යි කියලා කියනවා. 12 පසුවේ මිනිත්තු 35යි. නැත්නම් 12යි 35යි. 12 පසුවේ මිනිත්තු 40යි. නැත්නම් 12යි 40යි. වෙනත් විදියකින් කිව්වොත් පස්වරු 1 වෙන්න තව මිනිත්තු 20ක් ඕනේ නිසා 1ට මිනිත්තු 20යි කියලාත් කියන්න පුළුවන්. 12 පසුවේ මිනිත්තු 45යි. නැත්නම් 12යි 45යි. 1ට මිනිත්තු 15යි. 1ට කාලයි. 12 පසුවේ මිනිත්තු 50යි. නැත්නම් 1ට මිනිත්තු 10යි. 12 පසුවේ මිනිත්තු 55යි. නැත්නම් 1ට මිනිත්තු 5යි. පස්වරු 1යි. ඊළඟ පාඩමෙන් පැය 24 ඔරලෝසුවෙන් වේලාව කියන හැටි මම කියලා දෙනවා. මේ වගේ පාඩම් එක දිගටම රැඳෙන්න අපේ ගුරුතුමී channel එක subscribe කරලා තියාගන්න.